අයිබෝන් ඔබ විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති සමග මම සහන් උඩුව විදාන බබ යුගන්ති කංකානා මාරච්චි ප්‍රථමයෙන් දවසම සුන්කල ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල මරණ ලයිස්තුවට 160ක් එක් වෙද්දී 3245ක් පොසිටිව් වෙයි ඕෆ්ලයින් නුනු ගුරුවරුන්ගෙන් ඔන්ලයින් පෙත්සමක් නාවික හමුදාවට කොටුණ මිලියන 50ක මත්ද්‍රව්‍ය අෆ්ගනිස්තානයෙන් පලා යන සරණාගතීන්ට කැනඩාවේ පදිංචිය ලැබෙන ලකුණු දිනපතාම ඉහළ යමින් තිබෙන කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවත් එක්ක රෝහල් ධාරිතාව පාලනය කර ගැනීමට නොහැකි විදියට ඉක්මවා ගිහිල්ලා තියෙනවා මේ තත්ත්වය සැලකිල්ලට අරන් අමාත්‍ය පවිත්‍රා වන්නියාරච්චි මහත්මියගේ උපදෙස් පරිදි ආසාදිතයන් වෛද්‍ය අධීක්ෂණය යටතේ නිවෙස් තුල රැකබලා ගැනීමේ වැඩසටහනක් ආරම්භ කෙරුණා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා නිකුත් කරන ඇතැම් මාර්ග උපදේශ නීතියක් බවට පත් කිරීමට තීරණය කරලා තියෙනවා सौख्य सेवा अध्यक्ष जनरल वरिया निकुत किरण मार्गोपदेश नीति भवट पत्किरी मठ अदाल गेसट निवेदन लबन संदा प्रकाशिट पत्किरण भव अमात्य पवित्र वन्यारच्च महात्म संधान कला माध्य आयतन वेल प्रवृत्ति अंश प्रधान इन समग अमात्यवरिया प्रधानत्वेन अद पवति साकच्चावकदे मे भव प्रकाश किरणे मे अत इंदियावेन ऑक्सीजन मेट्रिक टोन सीया मिलदी गनी मठ रजय तीरणे करती बनवा अवश्य वह तव दुरटा मिलदी गनीम सिदुकिरी मठ कटिवत किरण भव सौख्य अमात्यांश लेखम वरिया पवसनवा निवेस्तुल कोविड रोगीन रेकबला के नीमे वेडपिलिवेल अधीक्षणीय किरीम संदा दिवेनम आवरणीवन पारिदि वैद्यवरुन दहसक पमन यदवीमट सौख्य अमात्यांशय पियवर गिन तिबेनवा इम वेडसटहन रत्नपुर दिस्त्रिक्केन आरंभ किरुणा पूर्व सीमावासिक पत्वीम अपेक्षावेन सिटिन वैद्यवरुन 426कटद मेहिदी पुहुणुव लबा दी तिबेनवा इदिरेदी तवत एवेनिम वैद्यवरुन पिरिसक पुहुणु किरीमट नियमितायि वयस उरुदु देकट वेडि सह उरुदु हेटट अडु अवधानम सहित रोग लक्षण पेन्नुम नोकरन हो सुलु रोग लक्षण पेन्नुम करन पुद्गिलीन मेलेस निवेस्तुल रेकबला गेनीमट कटियुतु दाति बेनवा पय 24 पुरा क्रियात्मक 13.90 दुरकथन मध्यस्थानीय उसे रोगींट अवश्य तुरतुरु लबा गेनीमट हेकि वेनवा ओन लियापादिंचु कर गेनीमक्द सिदुवन बवै सौख्यांशु किया सिटिये दिन दाहतरक वैद्य अधीक्षणीन पसुवद दिन हतक कालयक रोगियाट मेम सेवाव लबा गत हेकि रोगिया परीक्षा कर निवसे रेंदवी मोहो रोहल गतकिरीम पिलिबंद तीरुणिय प्रादेशिक सौख्य वैद्य निलधारिया सिदु करनु एति किसियाम रोगियेकु निवस्तुल प्रतिकार लबा गन्ने नम ए संदहा सिय कैमत्तद पलकले युतुवनवा මේ දක්වා රෝගීන් අපි බලාගෙන තියෙනවා නිවෙස් වල රඳවා හැබැයි තොරතුරු තාක්ෂණය ඔස්සේ යන සිස්ටම් එකක් මගින් සහ දුරකථන සංවාද මගින් තමයි රෝගීන්ගේ සියලු විස්තර අපි ලබා ගන්නෙ. රෝගීන් 11000කට ආසන්න ප්‍රමාණයක් බලා ගනිමින් රෝගීන් ඇත්තටම අපි රෝහල් ගත කරලා තියෙන්නේ 500 ගාණක් පමණයි. ඒක තමයි සතුටුදායකම කාරණය. මේක විශේෂඥ වෛද්‍යරුන්ගෙන් සැදුම්ලත් උපදේශන මාලාවක් ලැබෙන විශේෂිත සේවාවක්. ඔබගේ පලාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා මා මේ සඳහා ලියාපදිංචි විය යුතුයි. එතකොට තමයි 13.90 කියන දුරකථනයේ අංකය ඔස්සේ ඔබට වෛද්‍යවරයෙක් හා සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නැතුව දිනදා මහජනතාවට මේකට සම්බන්ධ වෙන්න බැහැ. දිනකදී මෙතෙක් වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව අද වාර්තා වුණා. ඒත් එකම සහන් අද තහවුරු කෙරුණු සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 160ක්. अद तहवर के कोरोना मरणातर पिरीमी पुद्गली असूहदेनकू सह कांतावन तुंदेनकू सेटनवा वयस औदू हेटट वैडी पुद्गली एकसिय विसिहतर दिनकू सह वयस औदू तिहत पनास नव्यात्र पुद्गली तिस्पास्तनकू मियकिय पिरसातर सिटन बवाय सौख्यांश संधान कले वयस औदू तिहट अडु एक पुद्गलेकुद मियकिय आयातर सिटनवा मेनु मेदक्वा मेरटिन वार्तावु समस्त कोरोना मरण संख्याव 15935ක් दक्वा इहल गिया අද දිනේදී අලුතින් කොරෝනා සාධිතින් 3245 දිනකුද හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 351515ක් දක්වා ඉහළ ගියා. රෝහල්වල ප්‍රතිකාර ලැබමින් සිටින ආසාදිතින් සංඛ්‍යාව 38395ක් බවයි සෞඛ්‍යංශ සඳහන් කළේ. සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 307345ක්.
රැපිඩ් PCR පරීක්ෂණ සිදු කිරීමේ වැඩපිළිවෙල රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. COVID-19 වෛරසය වැළඳී නොමැති බවට මෙහිදී ලබා ගන්නා සහතිකය එක්සත් අරාබි එමිරාජයට ඇතුළු වීම සඳහා අනිවාර්ය ලේඛනයක් වන බවයි ගුවන් තොටුපළ බලධාරීන් සඳහන් කළේ. කිසියම් ගුවන් මගියෙකුට COVID-19 වැළඳී ඇති බව හඳුනාගත හොත් සාමාන්‍ය ජනතාවගෙන් හා පරීක්ෂණ ප්‍රදේශයෙන් හුදකලා කර අදාළ ඉදිරි කටයුතු සිදු කෙරෙනවා. රැපිඩ් PCR පරීක්ෂණයට භාජනය වීමට අවශ්‍ය ගුවන් මගින් තම විදේශ ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ ගුවන් ටිකට් පත අනිවාර්යයෙන්ම රැගෙන ආ යුතුයි. රැපිඩ් PCR පරීක්ෂණයක ප්‍රතිඵලයක් එක්ක තමයි ඩුබායි, අබුඩාබි, ඒ වගේම සාජා වැනි ඒ රටවලට යන්න හැකියාව ලැබෙන්නේ. හැබැයි ලංකාව තුල ඒ රැපිඩ් PCR පරීක්ෂණය අද වෙනකන් සිදු වුණේ නැහැ. අලුතෙන් තමයි අපිට මේ නිර්දේශය ආවේ. අපිට මේ නිර්දේශය ඇවිල්ලා දවස් කීපයක් ඇතුළත අපිට හැකියාව ලැබුණා කටුනායක ගුවන්තොටුපළ තුල රැපිඩ් PCR පරීක්ෂණ කිරීම සඳහා. ඒ සඳහාම ලැබ් එකක් අද දිනේදී අපි ආරම්භ කරා. ඒ රාජ්‍යවලට යන සියලුම දෙනාට මෙම ස්ථානෙට ඇවිල්ලා පැයක් වැනි කාලයක් තුල මේ පැය PCR කරගැනීමේ හැකියාව තියෙන විශේෂයෙන්ම පැය 48කට කලින් PCR පරීක්ෂණයක් අරගෙන නෙගටිව් වෙන්න ඕනේ. ඒ වගේම පැය 4ක් ඇතුළත රැපිඩ් PCR පරීක්ෂණයකුත් නෙගටිව් වුණොත් විතරයි ඩුබායි, අබුඩාබි වැනි රටවලට යන්න හැකියාව තියෙන්නේ. ඒකින්ද ඒ සඳහා අවශ්‍ය පහසුකම් තමයි අද දිනේ විවෘත වුණේ. මේ අතර බන්ධනාගාරගත රැඳවියන් හමු වීමට අමුත්තන් සඳහා ලබා දී තිබූ අවසරය නැවත දැනුම් දෙනතුරු අත්තිර වීමට තීරණය කෙරුණා. නීතිඥවරුන්ට නඩු කටයුතු සඳහා රැඳවියන් හමු වීමට අවස්ථාව ලබා නොදෙන අතර නඩු කටයුතු වල ලියකියවිලි පමණක් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව ලබා දීමට හා ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. බිබිල මූලික රෝහලේ සැකසූ නව කොරෝනා ප්‍රතිකාර වාට්ටුව ජනතා අයිතියට පත් කිරීම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වුණා. ශ්‍රී ලංකා පොදුජන ඉංජිනේරු පෙරමුණේ මෙහෙයවීමෙන් එය අංග සම්පූර්ණ වාට්ටුවක් ලෙස සකස් කෙරුණේ රුපියල් ලක්ෂ 45ක මුදලක් වැය කරමින්. ඇඳන් 27කින් සමන්විත එහි සියලු උපහසුකම් පවතිනවා. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කරන්න කියලා රජයට බල කරන පෙත්සමකට අන්තර්ජාලය ඔස්සේ අත්සන් ලබා ගැනීම අද ආරම්භ වුණා. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඇතුළු ගැටලු කිහිපයකට විසඳුම් ඉල්ලා ක්‍රියාත්මක කළ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් පවත්වාගෙන යාමටයි ගුරු විදුහල්පති සංගම් තීරණය කර ඇත්තේ. මෙම ක්‍රියාමාර්ග හේතුවෙන් සිසුන්ගේ ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය මෙවන විට මුළුමනින්ම ඇනහිට තිබෙනවා. එවන් පසුබිමක් තුල තම ඉල්ලීම් වලට විසඳුම් ලබා දීමට පියවර ගන්නා ලෙස රජයට බල කරන පෙත්සමක් අත්සන් කිරීම අද ආරම්භ කළ බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළා. ඊට ගුරු විදුහල්පති වෘත්තීය සමිති මෙන්ම තවත් වෘත්තීය සමිති කිහිපයක් එක්ව සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. අද සියලු වෘත්තීය සමිති ඒකාබද්ධව මේක පටන් ගත්තේ ආණ්ඩුව පැහැදිලිවම ගුරුසා විදුහල්පතිවරුන්ගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ප්‍රශ්න තවත් ඇදගෙන යන්න උත්සාහ කිරීමක් ආණ්ඩුව කරන්නේ. හැමති අනු කමිටු දාලා කමිටුවට උපරිම ජනතාවක් ඓතිහාසික ඔන්ලයින් ඊ-පෙටිෂන් එක බවට මේ පෙටිෂන් එක පත් කරන්න ඔබත් මේ එකතු වෙනා වගේ මේකතු වෙන්න ආණ්ඩුවට අපි කියනවා මේ අස්සම් කරන්නේ නිකන් නෙමෙයි මේ රටේ සුවහසක් දුවදරුවන්ගේ දැස් පාදන ගුරුවරු විදුහල්පතිවරු හෙට දවසෙත් මේ කටයුත්තට සූදානම් මේ ගුරු වැටුප් අරගලයට සාධාරණ උත්තරයක් ලැබෙන කැබිනට් මණ්ඩලය ලබා දෙන්න එමු නොවුනොත් මේ සටන සමාජ පරිවර්තන අරගලයක් දක්වා වුවත් යා හැකි සටනක් බවට අවධාරණය කරලා අපි වෘත්තීය සමිති ව්‍යාපාර හැටියට මේක ජයග්‍රහණින් කළවර කරන තෙක් ඉස්සරහට යනවා කියන කාරණේ අපි අවධාරණය කරලා කියන ආණ්ඩුව. මේ අතර ගුරු විදුහල්පති ගැටලුව විසඳීමට යෝජනා ඉදිරිපත් කිරීමට පත් කළ කැබිනට් අනුකමිටුව ඊයේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති කිහිපයක් සමග සාකච්ඡා පැවැත්වුවා. තවත් සාකච්ඡාවට කිහිපයක්ද පැවැත්වීමට නියමිත අතර එම සාකච්ඡාවලින් අනතුරු අවසන් වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමටයි එම අනුකමිටුව තීරණය කර ඇත්තේ. අමතක නැති මතක විශේෂාංගය දැන් විනෝද සමය වැඩසටහන තුලින් මෙරට ජනතාවගේ හදවත් දිනාගත් මේ සුවිශේෂී චරිතය 1969 සිදු වූ ප්‍රථම සඳගමනය පිළිබඳ වාර්තා කිරීමේදී ප්‍රමුඛතම නිවේදකයෙකු බවට පත් වුණා. තමන්ටම ආවේණික වූ භාෂා ශෛලියකින් මෙරට ටෙලිනාට්‍යයට එක් වූ මේ සොඳුරු මිනිසා අද වන විට තම ජීවිතයේ සැඳ සමය ගෙවමින් සිටිනවා. අමතක නැති මතක අද අපි හොයාගෙන යන්නේ අන්නේ සොඳුරු මිනිසාගේ ජීවිත කතාව. ඔහු නමින් ඇල්ෆ්‍රඩ් පෙරේරා. කාලයකට පස්සේ රෙජී මාත් ඇහිනවලෙන් දැක්කම ඇත්තමයි මගේ බඩ බබු පිරලා ගියා.
තම්සිරත් වගේ වෙනසක් පේනවද මාස්ටර්? ඒ නිකම්ම නිකා වෙනසක් නෙමෙයි රජී මාත්‍යා. සැබෑ වෙනසක්. 1929 වසරේ ඔක්තෝබර් 22 වෙනිදා මෙලව උපත ලැබූ ඇල්ෆ්‍රෙඩ් පෙරේරා නම් වූ ඔහු කුඩා කාලයේ සිටම නිවේදනයේට දස්කම් දැක්වුවා. කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයෙන් සිප් 4 හැදෑරූ ඔහු පසුව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට එක්වන්නේ තමන් තුළ වූ ඒ හැකියාව තව තවත් විදහා දක්වමින්. හොඳ පරිසරයක් කරා අපි ඒ කාලේ විනෝද සමය කියලා. පිළියා පත්තරේ ඔය පින්තූර ඉදිරි පත්තරාගෙන් දැකින දෙන්නයි බර්ටි කොට දෙන්නයි මමයි කොහොමින්දදී මට පත්විමක් හමු වුණා පිලිපීනේ පැනලා දොර වෙරිටාස් ගුවන්විදුලියේ සිගරාසිය බාර ගන්න ඒකේදී අපි දෙන්නේ ගියා මමයි මගේ බිරිඳ සඳරන් දුක් ඒ කාලේ වෙරිටාස් ගුවන්විදුලියේ සිගරාසිය බාරව සිටිරු සම්බන්ධික කාරක අධ්‍යක්ෂ බබයි අපේ වැඩසටහන ගියා බද ප්‍රදේශයකට ආසියාවට අරාබියට අපේ වැඩසටහන පිරිස බලන් ඉන්නවා පෙට්‍රල් ගොනුදේ සිග්‍රාන්සේ ප්‍රවෘත්ති එක ලංකාව කරන ප්‍රවෘත්ති මේ බබයි කබෙන් කමට කියලා ඉතින් මට හමු ගන්න හේතුණා මගේ වයස අවුරුදු 50 වෙනකොට ඔයතුරේ මට ලැබුණා පාර්ලිමේන්තුවේ කතා පරිවර්තකද සිගලෙන් කරන කතාව එවේලෙම ඉංග්‍රීසි දෙබ්බ ඒ භාෂා පරිවර්තකෙන් හයදරෙක් හිටියා අද ඉන්නේ මම ඉතයි ගුවන්විදුලි නිවේදකයෙකු ලෙස සුවහසක් ශ්‍රාවකීන් හඳුනාගත් ඇල්ෆ්‍රෙඩ් පෙරේරා පසුකාලීනව සිනමාවට සහ ටෙලි නාට්‍යයට එක්වන්නේ තමන් මෙතෙක් ගමන්ගත් මග වෙනස් කරගනිමින් ඇල්ෆ්‍රෙඩ් පෙරේරා නම් වූ මේ ප්‍රවීණ රංගන ශිල්පියා කන්දිකෙදර අසල්වැසියෝ සහ ඉතින් ඊට පස්සේ ඇතුළු ටෙලි නාට්‍ය ගණනාවකට රංගනින් දායක වුණා. ඒකත් බලලා ඒ කියන්නේ එක වාහනේ තුන් හතර පිකුණන්න පුළුවන්. ටෙලි නාට්‍ය බලගෙන මහා හොඟක් කළා. ඔව් ප්‍රසිද්ධ වුණේ ආයි නෝදලෝ. මේන් තිකිස් ඩොටෝරි. කවුරුත් දන්නවා ඒක. මේන් තිකිස් ඩොටෝ කරේ වියව මා වතක් කළා. අද වන විට ජීවිතයේ සැඳෑ සමය ගෙවමින් සිටින මේ සොඳුරු මිනිසා තමන්ගේ ජීවිත ගමන පිළිබඳව මෙසේ සිහිපත් කළා. ඉතින් ගෝයි තමයි ජීවිතේ මගේ. දරු සන්තෝෂකින් ඉඳුවා මගේ වෙරිදගේ නංගිල තමයි බලා කරන්නේ. උගද කතා බහ කරනවා. මම කෙඳිරි ගන්නෑ. ඔබට බාවා අහිරවට දරු මම හොඳට කතා කරනවා. කෙඳිරි ගන්නෑ. සතුටින් ඉඳුවා. කලවා බොනවා. බොන්නේ නෑ. කලවා. සිය ජීවන ගමන් මගේ 92 වන ගමන් මග පසු කරමින් සිටින ඇල්ෆ්‍රෙඩ් පෙරේරා නම් වූ මේ සුවිශේෂ චරිතය අද වන විට හෝමාගම ප්‍රදේශයේ පිහිටි තම නිවහනට වී ජීවිතය ගත කරනවා. දශක ගණනාවක් පුරා ගුවන්විදුලිය, රූපවාහිනිය සහ සිනමාව තුළින් මෙරට කලාවට මහඟු සේවාවක් ඉටු කළ ඇල්ෆ්‍රෙඩ් පෙරේරා නම් වූ ප්‍රවීණ රංගන ශිල්පියාට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගෞරවය මෙසේ පුද කරන්නෙමු. මෙවැනි සුවිශේෂී පුද්ගලයින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හා බෙදහස් කලා සංධානය දෙපන්තවම සූදානමින් සිටිනවා. අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න. केरल गंजा तोगयाक सह ऐस मद्रवेक सेककरुव तुंदने यापनेय वेल्वेटी तुरेदे अत्तडंगुवट गन्न नाविक हमुदाव समत्वुना නාවික හමුදාව වැල්වැටි තුරේ වෙරළ තීරයේ සිදු කළ පාමුඩ සංචාරයකදී කෙල්ල කංචා කිලෝග්‍රෑම් 126ක් හා මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් තුන්දෙනෙකු කැබ්‍රත්යක්ද සමග අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිතින් ආවරණ තුනක පාර්සල් 60ක් ලෙස කෙල්ල කංචා තොගය අසුරා තිබූ අතර ප්ලාස්ටික් ඇසුරුම් තුනක සූක්ෂම ලෙස අයිස් මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 330ක ප්‍රමාණය අසුරා තිබුණා. මේ වටිනාකම රුපියල් මිලියන 50කට අධික බවයි නාවික හමුදාව පවසන්නේ. සැකකරුවන් හා මද්‍රව්‍ය ඉදිරි පරීක්ෂණ සඳහා වැල්වැටි තුරේ පොලිසියට බාර දීමටයි කටයුතු කෙරුණේ.
मेत्र एलटीटी संविधान संयांशे हिटपु नायकू पुद्गलेकू विदेशी राटक निष्पादित जीव अद्बोम्याक्द समग अत्तरंगूटगेन तिबेनवा ए पोलिस विशेषकार बलकाये कलवंचुकुडि कंदूरे निर्धारिंट लबुनु तुरतुरकट अणुवाय मो एलटीटी संविधान संयांशे अल्वान नमति अन्वर्त नामेकिन कटयुतु कर ऐति बवाय विमर्शनवलदी हेलिवी ऐत्ते ओहु पुनरुत्थापने नोवू हिटपु एलटीटी सामाजिकयकु लेस पोलिसिय हंदुनागेन तिबेनवा व्याज मुदल नोट तो समग पुद्गले अतरंगोट गैनी बट ग्रैंड पास पोलिसिय समत्वना रुपयाल पांसिय सह दहसे मुदल नोट तो व्याज लिस मुद्रने कर वेंदसल वल्टोगोस मारु किरी मत उत्साहगत अवस्थावक दी मेम पुद्गले अतरंगोट गैन तिबेन्ने सेककरुवेन वेडुदुर प्रश्न किरी मेदी ग्रैंड पास प्रदेश निवसाक तुल तिबी तवत व्याज मुदल तो सह मुद्रण यांत्रक अतरंगोट गैनी मत पोलिसिय हकीवुना मुहमरागल प्रदेश पदुंच करयुकनाथ मीट पेरद व्याज मुदाल संबंध सिद्धियकटादाल नडुअ विभाग पुद्गली वार्तावने गीसते उनुसुम्मुनु देशपालन वेदिकावे तोरतुरुत्तेक अदत प्लेटफॉर्म ගෙවුණු සතියේ තොරතුරුත් එක්ක අදත් අපි ආවා ප්ලැට්ෆෝම් අරගෙන මේ දවස්වල නිසා ගෑස්ුත් ගෑස් පෙන්නනවනේ මේ දවස්වල තියෙන ගෑස් ප්‍රශ්න නිසා කහපාට සිලින්ඩර තියන අයට ගෑස් නැහැ නිසා ඒ කාරණාව මේ විදිහට විස්තර කරලා තියන්නේ බඳුනු ගුණවර්ධන ඇමතිතුමා ගෑස් අපේනික සමාගමේ වගකීමක්නේ විමල් වීරවංශ ඇමතිතුමා කතාවට එකතු වුණාලු ඒ වුණාට සමාගමේ ක්‍රියාකාරීත්වය නතර වෙලානේ තියෙන්නේ වාසුදේව නානායක්කර ඇමතිතුමා මතක් කරලා තියෙනවා අපි මේ ගැන සාකච්ඡා කරා නඩු තීන්දුවේ තියෙන්නේ ගෑස් පුරවන්න බෑ කියලා හැබැයි කහ සිලින්ඩර් අරගෙන නිල් සිලින්ඩර් දෙන්න පුළුවන් බැසිල් ඇමතිතුමා ඒ විදිහට විස්තර කරද්දී ඕනනම් පස්සේ කහ නිල් කරගන්න උනත් පුළුවන් නේ ජනාධිපතිතුමා ඒ විදිහට කිව්වලු ඒකත් ඇත්ත එහෙනම් කහ එක නිල් කරාට කමක් නැද්ද බඳුල ඇමතිතුමා විමල් වීරවංශ ඇමතිතුමා එහෙම ඇහුවලු ඔව් ඒක ප්‍රශ්නයක් නෙමෙයි ඒ විදිහට කරන්න පුළුවන් බඳුල ඇමතිතුමා උත්තර දුන්නලු ඒ ගැන කතා වුණාට පස්සේ වීමිලදී ගැනීම ගැනත් මේ සාකච්ඡාවේදී අවධානය යොමු වෙලා තියෙනවා නිෂා ඒ ගැන කියන්නේ හෙටම මාධ්‍ය හමුවක් යඳවන්න වෙන්නේ ඇමතිතුමා මහින්දානන්ද ඇමතිතුමා බඳුල ඇමතිතුමාගෙන් ඇහුවලු මොකද හෙට වෙනකන් ඉන්නේ මම දැන් යන්නේ ඒ වැඩේට තමයි මාධ්‍ය හමුවට ඔක්කොම ලෑස්ති කරලා තියෙන්නේ බඳුල ඇමතිතුමා එහෙම උත්තර දුන්නලු ඔබතුමාටත් මයික් එකට කතා නොකර නම් එක දවසක්වත් ඉන්න බෑ නේද මහින්දානන්ද ඇමතිතුමා බඳුල ඇමතිතුමාට පුංචි විහිළුවකුත් කරාලු ඇන්ද්‍රි නීතිය දානවද ලොක්ඩවුන් කරනවද සංචරණ සීමාවකට යනවද මේක තමයි පහුගිය දවස්වල හැමෝගෙම ප්‍රශ්නේ උනේ මේ වගේ තත්වයක කරන්න තියෙන එකම දේ තමයි රට ලොක්ඩවුන් කරන එක. එහෙම කියලා තියෙන්නේ සමගි ජන බලවේගයේ රංජිත් මන්දුම් බණ්ඩාර මන්ත්‍රීතුමා. මේ කියන කිසිම දෙයක් ආණ්ඩු වහන්නේ නැහැ. අඩුම තරමේ හිතපපුවක්වත් තියෙන්නේ නැපයි. මරික්කාර මන්ත්‍රීතුමා ඒ විදිහට කිව්වලු. දැන් කරන්න තියෙන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ආණ්ඩුවෙන් බේරෙන්න අපි ලොක්ඩවුන් වෙනවා කියලා ජනතාවම තීන්දුව කරන එක. ඇත්තටම මදුනිකා හරින් මන්ත්‍රීතුමා කරපු මේ යෝජනාව කොච්චර හොඳයිද? ආණ්ඩුවට විරුද්ධ වෙලා හරි කොහොම හරි Tamanma lockdown එකකට යන එක කොච්චර හොඳ දෙයක්ද ඒක නෙමෙයි නිෂාදී සමගී ජන බලවේගයෙන් අලුත් බලවේගයක් එනවා කියලත් ආරංචි ඒ බලවේගය හදන්න ගොඩක් අය දිවාර වෙහෙසනවලු ඒක තමයි සමගී ජන බලවේගයේ නිල පුවත්පතයි වෙබ්සයිට් එකයි YouTube channel එකයි හැබැයි සාම්ප්‍රදායික පක්ෂවලින් කරන පත්‍ර නම් ආදර්ශයට ගන්න එපා ඒ වලින් කරන්නේ මඩ ගහන එකනේ හැමෝටම කියවන්න පුළුවන් නවීන හොඳ පත්‍රයක් අපි හදමු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා තමයි ඒ විදිහට කියලා තින්නේ කොහොමුණත් මේ අලුත් බලවේගය ලබන 16 වෙනිදා එළි දක්වනවා කියලත් ආරංචි ඇමතිවරු හිටපු ඇමතිවරු මන්ත්‍රීවරු කොවිඩ් පොසිටිව් වෙති තවත් මැති ඇමතිවරු ස්වයං නිරෝධායනය වෙනවලු එතනිනුත් සමහර අය මේ නිරෝධායන කාල සීමාව ඉතාමත්ම ප්‍රයෝජනවත් විදිහට ගත කරලා තියෙනවා. නිෂාදී එක රාජ්‍ය ඇමති කෙනෙක් ජනතා විමුක්ති පෙරමුණේ විජේවීර සහෝදරයාගේ ජීවිත කතාව එක සැරයක් නෙමෙයි හතර සැරයක්ම කියවලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ලීක් වාන් යූගේ ඊට පස්සේ නෙල්සන් මැන්ඩෙලාගේ ජීවිත කතාත් මේ විදිහට කියවලා තියෙන්නේ රාජ්‍ය ඇමති ජයන්ත සමරවීරලු. නිෂාදී විපක්ෂයේ මන්ත්‍රී කෙනෙකුත් කොවිඩ් පොසිටිව් වෙලා රෝහල්ගත වෙලා තියෙනවා. එතුමා සෝ වෙනකල් තමන්ගේ කාලය බොහොම අපූර්ව දෙයක් වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. හැබැයි ඒ පොත් කියවන්න නම් නෙවෙයි ටෙලි නාට්‍යයක් බලන්න. ටෙලි නාට්‍යයක කොටස් 80 ගානක් මුල ඉඳලම බැලුවා කියලා තමයි අපට ආරංචි. එවෙන්නින් කවුරුවත් නෙවෙයි අපේ දිලිප් වේදාරච්චි මන්ත්‍රීතුමා. ඒ කොහොම වුණත් කොවිඩ් ආසාදනය වෙච්ච සියලුම දෙනාට අපි ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. කෙවෙන්න තියෙන පය 168ක තොරතුරු තරගින අපේනවා ලබන සතියේ ප්ලැට්ෆෝම් එක.
ඒසමගින් ස්වාධීන රූපහානී ප්‍රධාන ප්‍රවෘත්ති අවසන්. මීළඟට විපරම විශේෂාංගය. සුබ රාත්‍රියක්. ආයුබෝවන්. කොරෝනාව මර්ධනය කරන්න දැනට තියෙන එකම දේ එන්නත විතරයි කියලා ලෝකෙම පිළිඅරගෙන ඉවරයි. හැබැයි කවුරුත් තවම කියලා නැහැ මේක විදගත්තාම ලෙඩේ හොඳ වෙනවා කියලා. ඒ වුණාට ලෙඩේ පැතිරෙන එකයි බෝ වෙන එකයි ලෙඩේ හැදුනොත් ඒකෙන් මැරෙන එකයි මේකෙන් අඩු වෙනවා කියලා තමයි එන්නත කියන්නේ මොකක්ද කියලා දන්න ලෝකෙම ඉන්න වැඩ්ඩෝ ටික කියන්නේ. ඒක මේ වෙනකොට ඔප්පු වෙලා තියෙනවා. ඒක නිසා තමයි මොන රටේ හැදුවත් හැම රටෙන්ම වගේ තමන්ගේ රටට එන්නත් ගිනල්ලා මිනිස්සු බේරගන්න ඒක විදින්නේ. අපිත් එහෙමයි. ආණ්ඩුව දන්න ධෛර්යය ඔක්කොම දාලා එන්නත් එක ගේන්නේ ආණ්ඩුවේ මැති ඇමතිලාට ඒ උන්දලගේ පවුලේ අයට විතරක් මේක විදගන්න නෙවෙයි. මුළු රටටම විදින්න. ඡන්දෙ දුන්නා කියලා 69 ලක්ෂයකට විතරක් විදින්නත් නෙවෙයි. පුළුවන්කමක් තියෙනවා නම් රටේම ජනගහණයට විදිනවා. ගෙදරින් එළියට බහින්න බැරි අයට ගෙදරට ගිහිල්ලත් අපේ හමුදාවේ සහෝදර සහෝදරියෝ එන්නත විදින්නේ පුදුම ඌමනාවකින්. වාහනෙන් එළියට බහින්න බැරි නම් එතනට ගිහිල්ලත් විදිනවා. ඇවිදින්න බැරි නම් උස්සගෙන ගිහිල්ලා හරි විදිනවා. ඉන්ජෙක්ෂන් එක ගහන්නේ කොහෙන්ද කියලා දැනගත්ත ගමන් 30ට වැඩි නම් කියලා නැහැ. අඩු අයත් ගිහිල්ලා පොලිමේ ඉන්නවා. මොකද දැන් කවුරු තේරුම් අරන් තියෙනවා ගහගත්තොත් ඉන්ජෙක්ෂන් එක බේරගන්න පුළුවන් ජීවිතය කියලා. හැබැයි රටේ මිනිස්සු එහෙම තේරුම් අරගෙන මේක විදගන්න pore කද්දි මේ වැඩෙත් කඩාකප්පල් කරන්න පුදුම ට්‍රයි එකක් දෙන උන්දල ටිකකුත් බිහි වෙලා ඉන්නවා. සමහරක්ට කොරෝනා එන්නත ගහනවා කියන්නේ පිස්සු බල්ලෝ නාවන්න අරන් යනවා වගේ වැඩක්. අන්න ඒ වගේ ඇලර්ජික් උන්දලට මේක තවත් ඇලර්ජික් කරවලා වැක්සින් එක ගහන වැඩේ කඩාකප්පල් කරන කොන්ත්‍රාත් එකත් සමහරක් උන්දලා බාර අරගෙනද කියලාත් හිතෙනවා. මේ ඊයේ පෙරේදා සෝෂල් මීඩියා වල ගියා වොයිස් කට් එකක්. බෑක්ඩ්‍රොප් එකේ තිබ්බේ සිංහල රාවය කියලා. වාඩි වෙලා හිටියේ හාමුදුරු නමක්. දන්න කියන උන්වහන්සේ කෙනෙක්. අපේ අක්මීමන දයාරත්න හාමුදුරුව. മന്ത്രി ධූරයෙකු දරපු උන්වහන්සේ පුන පුනාම දේශනා කළේ එන්නත ගහගන්න එපාමයි කියලා. බල කරන්නේ කොහොමද කියලා තර්ක කරනවා. එන්නත විද නොගත්තොත් මොකද කරන්න කියලාත් අභියෝග කරනවා. ගහගන්න කියලා බල කරන එක මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් කියලාත් උන්වහන්සේ කියනවා. හැබැයි අපේ හාමුදුරුවනේ මේ වගේ වසංගතයක් වෙලාවේදී කැමති වුණත් අකමැති වුණත් බෙහෙත එන්නත නම් බලෙන් හරි ඒක ගහලා ජීවිත ටික බේරගන්න එක නෙවෙයිද කරන්න ඕනේ. එහෙම නැතුව මොන දෙයක්වත් තාම හොයාගෙන නැති අල්ලපනල්ලේ හොයාගෙන තියෙන එකම දේ වැක්සින් එක නම් ඒකත් ගහගන්න එපා කියලා ජීවිත බිල්ලට දෙන එකද කරන්න ඕනේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දෙපා නැමෙද ඉල්ලන්නේ. හැම දේශනාවකදීම කියලා කරන්න ඕන දේ තමයි කොහොම හරි මේ ඉන්ජෙක්ෂන් එක ගහගන්න කියලා මිනිස්සුන්ව පොළඹවන එක. සත පහක් වේදම් වෙන්නෙත් නැත්තම් ඒක ගහගත්තම කොරෝනාව හැදුනට කොරෝනාවෙන්ම මැරුණා කියලා තවම හරියට කියන්නෙත් නැත්නම් සත පහක්වත් වේදම් වෙන්නේ නැත්තම් මේ ඉන්ජෙක්ෂන් එක ගහගන්න එක නේද හරිම පිළියම. අපි හාමුදුරුවනේ මේ ශරීර කූඩුව ඇතුලේ අපි ලෙඩ කන්දක් එක්ක නේද ඉන්නේ. ඒ නිසා මොකෙන් මොන විදියටද මැරෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්ද? හැබැයි දැන් තියෙන පසංගතය වෙන මුකුත් නෙවෙයි කොරෝනාව. ඒකට වැටක් බඳින්න පුළුවන් එකම දේ මොන රටක හරි හොයාගෙන තියෙන වැක්සින් එක නම් ඒක රටේම මිනිස්සුන්ට කොහොමාරි ගස්ස ගන්න එක නෙවෙයිද කරන්න ඕනි. මේ ලෙඩේට ධනපතියද දුප්පතාද කුලවන්තයද කුලහීනයද කියලා නෑ. බුද්ධාගමේද කතෝලිකද ඉස්ලාම්ද හින්දුද කියලාත් නැහැ. කොරෝනාව ඇඟට ඇතුල් වෙද්දී හොයා බලන්නේ නැහැ සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගද කියලා. හැදුනොත් අවමගුලත් නෑ. අන්තිමට අපේ ආගමේ හැටියට පාංශකූලෙත් නෑ. අනෙක් ආගම්වල උදවියටත් ඒ ආනිසංසෙම තමයි. අපේ හාමුදුරුවනේ පහුගිය දවස්වල ආගම් ભેදයක් නැතුවම අපේ හාමුදුරු ගොල්ලොයි සහෝදර ආගම්වල පූජක ඇත්තොයි හරි හරියට එකට ඉඳගෙන වැක්සින් එක විදගත්තා. මොකද ආගමික නායකයන් කියන්නේ පූජක උතුමන්ලා කියන්නේ හැම වෙලාවෙම මිනිස්සුත් එක්ක ගැවසෙන අය. ඒක නිසා උන්නාන්සේලා මේ කොරෝනාවෙන් බේරිලාම ඉන්න ඕනේ. ඒ නිසා තමයි පුදුම උනන්දුවකින් පන්සලේද පල්ලියේද කෝවිලේද බලන්නේ නැතුව හැම කෙනෙක්ම එන්නත විදගත්තේ. අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ වගේ දෙයක් කිව්වේ කාගේ හරි කුමන්ත්‍රණයකට උසිගැන්වීමකට කියලා නම් අපි තුන් හිතකින්වත් හිතන්නේ නැහැ. ඒ නිසා අපේ හාමුදුරුවනේ එන්නතේ ඇති වටිනාකම ඒකේ ඇති ಗುಣ අගුණ ගැන ඒ ගැන දන්නා කියන නියම සුදුස්සංගෙන් අහලා ඔබ වහන්සේ හරිදී හරි විදියට රටට දේශනා කරනවා නම් නේද අපේ අක්මීමන දයාරත්න හාමුදුරුවනේ නියම ශාසනික ජනමෙහෙවර කියන්නේ. ඒ නිසා අපේ හාමුදුරුවනේ
එන්නතේ ඇති වටිනාකම ඒකේ ඇති ගුණාගුණ ගැන ඒ ගැන දන්න කියන නියම සුදුස්සංගෙන් අහලා දේශනා කරනවා නම් නේද හරි අක්මීමන දයාරතන අපි හාමුදුරුවනේ ඒක නේද නියම ශාසනික ජන මෙහෙවර කියන්නේ අදත් විපරම පිටපත සුධර්මන් රදලිය ගොඩගෙන්නේ